ඔබත් එක්ක එකට hina වෙනුනේ නන්දා මාලිනීගේ ගීතයකදී. හැබැයි ලෝකය ඔබ අඬනකොට ඔබ අතෑරලා දාලා hina වෙනවා. ඔබ හෝ මම අර hina වෙන කාලය තුල හිතාගත්තොත් සදාකාලිකව මා සමග මිනිස්සු සිනාසිසි ඉඳී කියලා මා අත නොහැර ඉඳී කියලා එතන තමයි අපි දුක් විඳින තැන. මේ ආර්ය ධර්මයේ තේරුම් ගන්න වෙනනම් හිත හදා ගන්න ක්‍රමයක් වෙන හිත හදා ගන්න ක්‍රමයක් නැහැ. මොකද හේතුව පුද්ගලයෝ මාරු කරලා තැම් මාරු කරලා එම අපිට සතුටින් ඉන්න ලැබේ සැනසීම ලැබේ කොමනස්කාද තැම්මාරු කළාට සැනසීම ලැබෙන්නේ නැහැ හිත හැදෙන්නේ නැත්තම්. පුද්ගලයෝ මාරු කරාට සැනසීම ලැබෙන්නේ නැහැ හිත හැදෙන්නේ නැත්තම්. සැනසීම හෝ විඳවීම දෙකම මනස මුල් වෙලා ආරම්භ වෙන දේවල්. මනෝපුබ්බංගම ධම්ම සියලුම ධර්මයන් තියෙන්නේ මනසත් එක්ක හිතත් එක්ක. හිතාලා ඇත්ත තේරුම් ගන්න කිසිවෙකු අපට සදාකාලිකව වසඟ වෙලා වහල් වෙලා ඉන්නේ නැති බව හිතට කියලා දෙන අමාරුවේ පාඩම කියලා දෙන්නේ අමාරු ඒත් ඒක කියලා දෙන තරමට දුක අසහනය කලකිරීම අඩුයි. හැබැයි අපේ කාර්යක්ෂමතාවය වැඩි වෙනවා. ගොඩක් අය හිතනවා ඒක තේරුම් ගත්තොත් කාර්යක්ෂමතාවය වෙන මොකක් වෙයිද කියලා. මොකුත් වෙන්නේ නැහැ. ඒක තේරුම් ගත්ත කෙනාගේ කාර්යක්ෂමතාවය උපරිමනේ. දැන් එය පළමුවෙන්ම හොඳටම අවබෝධ කරගත්ත උත්තමයාට කියනවා කවුද? ලෞතර බුදුරජාණන් වහන්සේ. කාර්යක්ෂමතාවය. ඒක ගණනය කරන්න බැරි තරම්නේ. උන්වහන්සේ සැතපීලා තියෙන දවසේ පැය දෙකයි. ඉතුරු පැය 22ම පරිපූර්ණ කාර්යක්ෂමතාවයකින් උන්වහන්සේගේ ධර්මචර්යාවේ සත්වයා දුකින් නිදහස් කිරීමේ වැඩපිළිවෙලේ හැසිරෙලා තියෙනවා. يعني අපි අපේ ඔළුවට ගිහිල්ලා තියන්නේ මේ බුදුදහමට වඩා වෙන මොනවද විශ්වාස ටිකක්. දෙයක් අවබෝධ කරගත්තොත් එයා අර අද්දක අකුල ගත්තු අකාර්යක්ෂම නැලවුණු මිනිස්සෙක් ලෙසනේ අපේ ඔළුවේ තියෙන්නේ. අවබෝධයට පත් වෙලා නම් ඉන්න ඕනේ නිකන් බය අන්ධෙක් වුණා වගේ බිහිරි වුණා වගේ අතපය හොල්ලන්නේ නැතුව වගේ අදහසක තමයි මිනිස්සුනේ. හැබැයි බුදුරජාණන් වහන්සේගේ ශාසනේ ඒ අතහැරීම දිනු කරගත්ත ඒ ඇලීම් ගැටීම් වලින් නිදහස් වෙච්ච උත්මයව තමයි පූර්ණ කාර්යක්ෂමතාවය ඇති කරගෙන තියෙන්නේ. පූර්ණ කාර්යක්ෂමතාව. කවදාකවත් මා ඔබට සිහි කරනවා වරදින්නේ නැහැ ඔබ දේවල් අවබෝධ කරගත්තොත් ඔබේ කාර්යක්ෂමකම වැඩි වෙනවා. වරදින්නේ නැහැ. අපි අර වසඟ වෙලා දේවල් කරනකොට තමයි වෙහෙස වැඩි. වසඟ වෙලා දේවල් කරන කෙනාට බලාපොරොත්තු වෙන්නේ ප්‍රතිඵල පිළිබඳ. ඉතින් ඒ ප්‍රතිඵල පොඩ්ඩක් අඩු වෙනකොට දැනෙන මහන්සිය හරි අධිකයි. හරි අධිකයි. හොඳට බලන්න. ඔබ මොකක් හරි දෙයකට ආයෝජනය කරාට පස්සේ ඒ ආයෝජනය එක්ක ඒ කැපවීම එක්ක හීන ගොඩාරයක් තිබුණා නම් ආයෝජනේ පුංචි හරි වෙනසක් වෙනකොට දැනෙන බය දුක අසහනය තැටි ගැනීම හරි අධිකයි. ඒ ආයෝජනේ හින්දා නෙමෙයි ඇත්තටම විඳින්න බැරි. ඒකත් එක්ක දැකපු හීන වැඩි නිසා. හීන වැඩි. හීන වැඩි තරමට බැඳීම වැඩි තරමට විඳවිල්ල වැඩි. එතකොට වෙන්නේ එපා වෙනවා. ඔක්කොම එපා වෙනවා. ඒකනේ සමහරව එක ළමයෙක් වෙනුවෙන් කැප වෙලා අන්තිමට එයාගෙන් ඕන දෙයක් ලැබුණ නැති වුනාම අනිත් සියලු ළමයි ගැන සැක කරනවා. වෛර කරනවා. තරහින් ඉන්නවා. ඇයි? එක්කෙනෙක් කරා ගොඩාක් හීන දැකලා. මෙහෙම වෙයි, ආම වෙයි, කීකරු වෙයි කියන එක ආයි මට ඕන දෙයක් කරලා දෙයි.
ඊට පස්සේදී අනිත් ළමයි තාම එහෙම කිසිම අකීකරුකමක් කරලත් නැහැ. හැබැයි අරයට බැන බැන අනිත් හැමෝම සැක කරනවා. අපේක්ෂා බංගත් වෙලා. මම ඔබට යෝජනා කරනවා. පුළුල්ව දේවල් දකින්න. පුළුල්ව දේවල් දකින්න. මනසින් දේවල් වලට දෙන වටිනකම් අඩු වෙන තරමට ඔබේ ආතතිය අඩු වෙනවා. ඒ වගේම එක්කෙනෙක් අරුමුදේට ගියත් ඊළඟ එක්කෙනා වෙනුවෙන් දේවල් කරන්න අවශ්‍ය කරන ශක්තිය ඉතුරු වෙනවා. ශක්තිය ඉතුරු වෙනවා. නැත්තම් වෙන්නේ අපේ වීර්යය නැති වෙලා යනවා. ආසාවල් වැඩි වුණාම වීර්යය ඉවර වෙනවා. ගොඩාක් අය හිතන්නේ ආසාව වැඩි වෙන තරමට තමයි වීර්යෙත් උපරිම කියලා. ආසාවල් ඉෂ්ට කරගන්න වීර්යය උදව්වක් වුණාට සීමාවක් නැති අන්තගාමී බැඳීම් එක්ක යන වීර්යය එක තැනකදී අසාර්ථක වුණොත් එහෙම ඇඳෙන් බහින්න හිතෙන්නේ නැති වෙනවා. කාමරය ඇරලා එළියට එන්න හිතෙන්නේ නැති වෙනවා. එච්චරක් ડિප්‍රෙෂන් වෙනවා. ආතතියෙන් විෂාදයෙන් පීඩා විඳින්න ගන්නවා. ඇයි? හීන වැඩි. දේවල් වලට දීපු වටිනකම් වැඩි. දේවල් ගැන ඔළුවේ හදාගත්තු සංකල්පවල ඒ ප්‍රමාණය ලොකුයි. ඒකයි බිඳවන්. මේක තේරුම් ගන්න. මේක අමාරුයි. මේක එච්චර රසවත් නෑ මේක තේරුම් ගන්න එක. මොකද මේ කියන්නේ ඔබට වෙනස් වෙන්න කියලානේ. මම දන්නවා මීට වැඩිය හරි සන්තෝෂෙන් අහන් ඉන්න පුළුවන් මා මේ දේශනාවේදී ළමයි කීකරු ගන්න කරගන්න ක්‍රමය කියලා දුන්නා නම් සැමියා ඔබට ඕන විදියටම තියා ගැනීමේ ව්‍යාපෘතිය කියලා දුන්නා නම් නේ බිරිඳ කීකරු කර ගැනීමේ උපායන් ටික කියලා දුන්නා නම් ධර්මානුකූලව හරි ආසයන්නේ නැයි අපිට හැමතිස්සෙම ඕන අනිත් මිනිහා দমনය කරගන්න අනිත් මිනිහා দমনය කරගන්න හැබැයි මේ දේශනාව පුරාම කියලා දෙන්නේ මොකක්ද? තමන් තමයි. උදකංගි නයන්ති නෙත්තිකා. ජලකාර්මිකයෝ තමන් කැමති දැනට වතුර দমনය කරලා අරන් යනවනේ. පයිප බාසුනේ නේ. අරන් යනවනේ වතුර. තමන් කැමති දැනට බඩ දතා වෙන්න ඕන කියනවා මේවා අමු නමුන අරන් යනවා. ඔය අනුරාධපුර පොළොන්නරු තියා ලොකු වැව්වල ඉඳලා ඇල මාර්ගවලින් වතුර අරන් යනවා. ඒගොල්ලන්ට කියන දියාලෝ කියලා. ආධිකාර්මික උසුකාරා නමයන්ති තේජනං මේ ඉන්නවා යකඩ කර්මාන්තයේ සහ රං කර්මාන්තයේ බොහොම දක්ෂ පක්ෂකම් තියෙන අය මේ පළාත්වල ජීවත් වෙනවා නේ ඒගොල්ලෝ කොහොමද යකඩ තමන්ට ඕන විදිහට দমনය කරනවා නේ දුනු එහෙම හදන නොම්බර එකට මෙහෙනේ දුනු විවිධින දුනු ඊතල නේ වාහනවල දුනු එහෙම ඒගොල්ලෝ ඒවා රත් කරලා තලලා තමන්ට ඕන විදිහට හදනවා. ඒ කියවේ දුනුයි තල හදන අය තමන්ට ඕන විදිහට ඒ කියවේ යකඩ කර්මාන්ත කරුවා තමන්ට ඕන විදිහට යකඩ ගැල দমনය කරනවා. යකඩ ගැල দমনය කරනවා. ඊළඟට දැන් මම මේ වාඩි වෙලා ඉන්න පුටුව මේ ටික කාලයකට කලින් මේක ගහක් නේ. පස්සේ කොටයක්. දැන් මේ කොට කෑල්ලක් ලීයක් මේ විදියට দমনය කළ ලස්සන පුටුවක් බවට පත් කළේ කවුද? වඩු මහත්තයා. දාරු නමයන්ති තච්චකා වඩුවෝ දැවදඳු තමන්ට ඕන විදියට দমনය කරනවා. හැබැයි අත්තානං දමයන්ති පණ්ඩිතා මොලේ තියෙන මිනිස්සු තමන් দমনය කර ගන්නවා. ඥානවන්තයෝ තමන් দমনය කර ගන්නවා. අපි ආසම අපි দমনය කරගන්න නෙමෙයි මොකටද අනුන් দমনය කරගන්න උපාසකම්මල ගොඩාක් ඉන්නවනේ නේ කසාද බඳින්න සූදානම් වෙනකොට ඔයත්න්ට වඩා වැඩිහිටි උපාසකම්මලකින් ලැබුණු අවවාද අතර තියෙන්නේ මොකද්ද පළවෙනිම එක ඇත්ත තේරුම් අරන් ජීවත් වෙන්න කියලාද නැත්නම් වැඩිපුරම වැඩිහිටි අවවාද අතර හම්බ වෙන්නේ මුලදිම හදාගන්න ඉන් පස්සේ අමාරු වෙයි කියලාද?
වැඩිහිටියන්ගෙන් බොහෝ වෙලාවට ලැබෙන අවවාදය අතර තියෙන මුලදිම හදාගනි කියලා. නැත්නම් පස්සේදී අමාරු වෙයි කියලා. ඉතින් ඒ දරුවා කසාද බඳලා ගියපු දා ඉඳලා උත්සාහ කරනව කවුරු හදාගන්නද? මහත්ය හදාගන්න. එයාට ඊජ කෙනෙක් වගේ ඉන්නේ. හදාගන්න නැහිලා නැහිලා බැරිම තැන තේරුම් ගන්නවා මේ මිනිහා හදන්න බෑ. ඊට පස්සේ එයාට බැන බැන ළමයි Tamanට ඕන විදිහට හැදීමේ ව්‍යාපෘතිය පටන් ගන්නවා. ළමයි බඳිනකම්ම ඔබට උත්සාහ කරනවානේ. කසාද බඳිනකම්ම උත්සාහ කරනවා. මට ඕන විදිහට හදාගන්න, මට ඕන විෂයන් උගන්වන්න, මට ඕන රස්සාව කරවන්න, මං කැමති එක බඳින්න, මේම කියලා ලයිස්තුවකට මට ඕන විදිහට හදන්න දඟලනවා. අන්තිමට තවත් කාලය ගත වෙනකොට බොහෝ අයට තේරෙනවා මට ඕන විදිහට ළමයිවත් ඉන්නේ නැහැ කියලා. පුදුමේ කියන්නේ ඒකින්වත් මට්ටු වෙන්නේ. සමහර ආච්චිල මට හම් වෙලා තියෙනවා අපේ ආඳුමේ ඇස් දෙක පියවෙන්න කලින් මේ මුණුපුරා හරි මට ඕන විදියට හදාගත්තොත් හොඳයි කියලා හිත හිත නටනවා. එන අන්තිම ටිකේවත් තමන් හදාගන්න බලන්නේ නැහැ. මම යෝජනා කළා. තමන් හදා. තමන්ගේ හිත හදාගන්න. මේ ලෝකෙට අපි උදව් කරන්න ඕන. අපි උපකාර කරන්න ඕන. අපි මේ ලෝකේ කාර්යක්ෂමව වැඩ කරන්න ඕන, රැකී රක්ෂා කරන්න ඕන, ව්‍යාපාර කරන්න ඕන, සමාජ සේවා කරන්න ඔක්කොම කරන්න ඕන. හැබැයි මොනව කරා සැනසෙල්ල හම්බෙන්නේ නැහැ හිත හදාගත්තේ නැත. මොනව කරත් හම්බෙන්නේ නැහැ. සල්ලි කෝටි ගණන් තිබුණාට සැනසෙල්ලේ සල්ලි වලට සැනසෙල්ලේ නැහැ. සල්ලි වලට සැනසෙල්ලේ නැහැ. සල්ලි තියෙන මිනිස්සු අය අසහනෙන් පොලිං වල ඉන්නේ වාහන තියන්නේ. සල්ලි දෙන මිනිස්සු ඉන්නේ පොලිම. සල්ලි දෙන තෙල් නැහැ. සල්ලි දෙන තෙල් නැහැ නේ. සල්ලි දෙන ගෑස් නැහැ. සල්ලි වලින්ම ප්‍රශ්න ඉන්නේ. වාහන තියනවා. ඔය නවත්තන් ඉන්නවා නේ. නමුත් ඒ ඉඳලා දකින්න මිනිස්සු පොලිම දෙනවා. ඒකයි අපේ තේරුම් ගන්න ඕනේ ඇත්ත. තේරුම් ගන්න. මේක තේරුම් ගත්තොත් මම හිතනවා සතුටින් දියුණු වෙයි. දියුණු වෙයි. හැබැයි සතුටින් ඉති. තේරුම් ගන්නනේ. කිසිවෙකු හෝ කිසිවක්. ඒකට කියන්නේ පුත්තා මත්ති ධනං මත්ති නේ. කිසිවෙකු ආමානව සම්පත. මගේ යයි මම යයි. ධනං මත්ති භෞතික සම්පත. මම යයි මගේ යයි. ඉති බාලෝ විහඤ්ඤති අනුවණයා මෙහෙම හිතලා හරිම මහන්සියට කියලා බුදුහාමුදුරු දේශනා කරා. විහඤ්ඤති වෙහෙසනවා. වෙහෙසනවා. එයාට ගොඩාක් මහන්සි. ඇයි? එයා එක්ක භෞතික සම්පත් මගේ කියලා මහන්සි වෙනවා. ඒව පවත්ව ගන්න වසඟ කළා. එක්ක මානව සම්පත. අත්තයි අත්න උනාති. කුතෝ පුත්තෝ කුතෝ දන. තමන්ට තමන් නැතිකොට මොන සල්ලිද මොන ළමයිද? මොන මානව සම්පතක්ද මොන භෞතික සම්පතක්ද? ඒවට අපිට උදව් කරන්න පුළුවන් එක සීමාවක් දක්වා විතරයිද නැත්? විතරයි. එක සීමාවක් දක්වා විතරයි. ප්‍රකෝටිපතිය මරණ මංචකේ ඉඳන් කියලා තියෙන්නේ. මරණ මංචකේ ඉන්නකොට ලෙඩ ඇදේ ඉන්නකොට දැනෙන තනිකම බෙදා ගන්න කෝටි ගාණක් දුන්නා. මේ සේවකයෝ දස දහස් ගණන් ඉඳපෝ කම්පැනි වල මහා ප්‍රධානියෝ ඩොලර් බිලියන ගණන් නෙට්වර්ක් එකක් තියෙන මිනිස්සු. හැබැයි මරණ මංචකේ ඉඳන් කියන මේ දැනෙන තනිකම, මේ දැනෙන පීඩාව බෙදා ගන්න මගේ සල්ලි වලට කෙරෙන්නේ නැහැ. කවුරුත් ඉදිරිපත් වෙන්නේ නැහැ. ඒකයි ඔබට කියන්නේ අනිත් සියල්ල කරද්දී